ටවුන් එකේ විෂංකයාකට ගියා නම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. මාධ්‍ය නිහඬ කරේ නැත්තම් UNP රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යන්න බෑ. රටේ ජනතාව සත්‍ය අවබෝධ කරගන්නවා. ඒකේ එක පියවරක් තෝරාගත්ත මාධ්‍යවලට රාජ්‍ය ආයතනවල දැන්වීම ලබා දීම නැවැත්තුවා. මේකේ මම කාරණා දෙකක් දකිනවා. එකක් තමන් ඉදිරියේ දන ගහන්න ඇති මාධ්‍ය තෝරාගෙන ඒ මාධ්‍යයට පණිවිඩයක් ලබා දෙන්න උත්සාහ කරනවා. ආණ්ඩුවේ මතයට අනුගත නොවුනොත් කිසිදු ආකාරයක ආණ්ඩුවේ රාජ්‍ය ආයතන වලින් ඒ ලබා දෙන දැන්වීම ලබා දෙන්නේ නැහැ කියලා. දෙවන කාරණාව ඒක උපයෝගී කරගන්නවා රාජ්‍ය ආයතනවල ආදායම පහළ දාලා ප්‍රචාරණය දුර්වල කරලා රාජ්‍ය ආයතන සියල්ල විනාශ කරන්න ආදායම අඩු කරලා. විශේෂයෙන්ම හිරු සහ දෙරණ නාලිකා දෙක තෝරගෙන මුලින්ම අගමැතිතුමාගේ ප්‍රහාරය පටන් ගත්තා. ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමාට තනි මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. රජය ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමාගේ ඉස්සරහ දණින් වැටිලා ජාතික ආණ්ඩුවකට යන් කියලා ආරාධනා කරේ. අපි ගරු කරන්නේ ඩග්ලස් දේවානන්ද ඇමතිතුමා තමන්ට ඡන්ද දීපු ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරමින් පිටුපෑම ගැන අපි එතුමාට අපේ ගෞරවය පුද කරන. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකඟ වෙච්ච ව්‍යවස්ථාව අපි පාර්ලිමේන්තුව තුළ වාඩි වෙලා ඉන්න තාක්කල් කිසි දිනක සම්මත කරන්න පිට තියන්නේ නැහැ. හැබැයි ඒකට සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයට විකිණීමේ ව්‍යාපාරිකුත් අද යනවා. පාලිත රංගවණ්ඩාර ඇමතිවරයා කියන්නේ අපේ දිස්ත්‍රික්කයේ ඇස්සේ 34 දෙනෙකුව මරපු මිනිමැරුම් වලට ඍජුව සහ වක්‍රව සම්බන්ධකම් තියෙන කෙනෙක් මිනිමරුවෙක් කෝටි 50ක් නෙමෙයි 150ක්වත් වටින් නැති නිකම්ම නිකන් හාල් පාරුවෙක් ගන්නේපා කියලා මම තමයි මැදිහත් වෙලා ගන්න තුන අතර කරේ. අද මේ බොරු කයිවාරු ගෙහුවට. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඇමතිකම් දුන්නේ නැත්තේ. මේක නියත කතාව.